ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවත අත්හවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 සමගින් ඔබ හමු වන මම වලින්ද තිරිමාන්. මම රෝෂිනී විජේසූරිය මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. අප අවලංගු කිරීමේ තීන්දුවට එරෙහිව රාජිතගෙන් අභියාචනයක්. මෙරට සමස්ත ආසාදිතයන් ගණන 900 ඉක්මවයි. සුවවීමේ ප්‍රතිශතයෙන් ඇමරිකාව සහ රුසියාව අභිබවයි. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රතු එළියක්. CID-යට කැඳ වූ මංගල සමරවීරගෙන් තවමත් ප්‍රශ්න කෙරේ. පොලිසිය නොසලකිල්ලෙන් පාස්කු ප්‍රහාරය වළක්වාගත නොහැකි වූ බවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගෙන් අනාවරණයක්. තමන්ට ලබා දී තිබූ ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණයේ ඊයේ ලබා දුන් නියෝගයේ බල රහිත කරන්නයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අභියාචන අධිකරණයට පෙත්සම ගොනු කළා. ඔහු මෙම පෙත්සම ගොනු කර ඇත්තේ එසේ නීතිඥවරුන් මාර්ගයෙන්. දවසේ පුවත ආන්දෝලනාත්මක සුදුපෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් රජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයාට ලබා දී තිබූ ඇප නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ අවලංගු කරනු ලැබුවා. ඒ ඇප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඒ අනුව ඊයේ පසරුවේ රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරවීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා. ඒ රාත්‍රී 8:30ට පමණ. එහිදී රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට දන්වා සිටියේ මහාධිකරණය මගින් ලබා දී තිබූ ඇප අවලංගු කළද රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර නොමැති බවයි. එහින් සිය සේවාදායකයාට ඇප ලබා දෙන ලෙස එම නීතිඥයන් ඉල්ලා සිටියා. කෙසේවෙතත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එමිල්ලීමට දැඩිව විරුද්ධත්වය පළ කළ අතර ඔහු සඳහන් කළේ සැකකරු අවම වශයෙන් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බවටයි. මහාධිකරණය විසින් මීට පෙර ලබා දී තිබූ ඇප නියෝගය අවලංගු කර ඇතිහින් සැකකරු අද්දින අධිකරණ හමුවේ පෙනී සිටින්නේ පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදාට පෙර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු සැකකරුවෙකු ලෙස බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී අවධාරණය කළා. රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එහිදී සඳහන් කර සිටියේ සිය සේවාදායකයා අවුරුදු 70ක් වයසැති පුද්ගලයෙකු බවයි. එමෙන්ම සිය සේවාදායකයා හෘද සැත්කමකට භාජනය කර ඇති හේන් වර්තමානයේ රට තුල ව්‍යාප්තව පවතින COVID-19 වෛරසයට ගොදුරුවීමේ වැඩි ඉඩක් පවතින හේන් ඔහුට ඇප ලබා දෙන ලෙස ඕනිලා සිටියා. එහිදීද සිය විරුද්ධත්වයේ පළ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ බන්ධනාගාර තුලින් කිසිදු COVID-19 ආසාදිතයෙකු හමු වනු නැති බවයි. එහින් හොඳම නිරෝධායන මධ්‍යස්ථානය බන්ධනාගාරයේ බව ඔහු පෙන්වා දුන්නා. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාර රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා මේ මාස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. අධිකරණ භූමියෙන් පිටතර රැගෙන ආ රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා මීගමුව පල්ලන් සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.
මෙතර තමන්ට ලබා දී තිබූ අප අවලංගු කරමින් කොළඹ මහාධිකරණයේ ලබා දුන් නියෝගය බලරහිත කරන්නයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනාරත්න අභියාචනා අධිකරණයට පෙත් සමක් ගොනු කර තිබෙනවා ඒ සිය නීතිඥවරුන් මාර්ගයෙන් රජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කළේ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් මීට පෙර අප ලබා දීමේ නියෝගය නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිසලස අධ්‍යයනය කිරීමෙන් තොරව මහාධිකරණ හමුවේ පෙත් සමක් ගොනු කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් ඇතුළු පාර්ශව රැසක් මෙලෙස අදහස් පළ කළා. රාජිත සේනාරත්න ඇමතුමා අධ්‍යක්ෂණය කරපු පිටපත රචනා කරපු මහා දැවන්ත ත්‍රාසය බීතිය කුතුහලය ඇති කරපු චිත්‍රපටයේ අවසාන ජවනිකාව ඊයේ වෙනකොට නරඹන්නට අපි සීලු දෙනාට හැකියාව ලැබුණා. මේ ජවනිකාවත් එක්ක සීලු දෙනාටම දැන ගැනීම පිණිස මම එතුමා කරපු ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කරනවා. හිරේ යන අවුරුද්ද සහෝදරනි මතක තියාගන්න. මේ අවුරුද්ද ඉවර වෙනකොට රාජපක්ෂ ඇඩ්‍රස් කොහෙද? වැලිකඩ හිරේ කියලා. තමුන්නාසලට ඇඩ්‍රස් වරදින්නේ නැහැ. හිතපු ගමන් පොඩි පෝස්ට් කාඩ්යක් දාන්න. සනීපද කියලා. සනීපද කියලා. හිටපු ඇමතුමා දැන් සනීප ප්‍රෝති සාකච්ඡාවක් පැවැත්වුවා කියලා. ඒ ප්‍රෝති සාකච්ඡාවේදී වෙන පුද්ගලයෝ දෙන්නෙක් යම් අසත්‍යයක් කිව්වා කියලා. ඒ කාරණේ මත අතරංගොඩ ගන්න ආණ්ඩුවට තියෙන ඌමනාව පරිගැනීමේ චේතනාවෙන් යුතු ඌමනාවක් මේ පුවත්පත් සාකච්ඡාව උතුරේ පුවත්පත්වල පහුවෙන්ද උදේ හෙඩ්ලයින් වල තිබුණා. ඉතින් ඒකෙන් සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ ජනතාවත් මුස්ලිම් ජනතාවත් විශාල භීතියකටපත් වුණා. මේක ඊටාම වැරදි සාගත ක්‍රියාවක්. ඒ අයට විරුද්ධව දඬුවම් පැමිණීම අනිවාර්යෙන් කළ යුතු කාරණයක්. රාජිත සේනාරත්න මහත්මයාට ජනාධිපතිවරණයට කලින් ඌමනා වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව අපහාස කිරීමට මේ පුජ්‍යලයන් නැවුගත්තේ කොහොමද? ඖෂධ මාපියාව සම්බන්ධව හරියට විමර්ශනයක් කළොත් සදාකල් රාජිත් සේනාරත්න වැතුමාට හිරගත වෙලා ඉන්න වෙනවා. තුමාට තිබු දූෂණ චෝදනා නිසා පල්ලස් කොමිෂමට එන්න කිව්වා, FCID එකට එන්න කිව්වා. ඒක එක තැනකටවත් ගියේ නැහැ බලේ පාවිච්චි කරලා. මේගොල්ලෝ වැඩේ වැරදුනාම පැනලා යනවා හොරෙන්. අන්තිමට කොටු වුණාම මේක අපේ ව්‍යාණ්ඩු පක්ෂේ වැඩක් කියලා තමයි කියන්නේ. ඉමුල් කතාවක් කරලාගෙන හිටපු කැමති කෙනෙක් පස්සෙන් එලවනවා. තනිකරම දේශපාලන පරිගැනීමක් ලෙසයි මම මේක දකින්නේ. සුදුයන් කතාව. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. මොකද රාජිත් සේනාරත්නත් එක්ක වාඩි වෙච්ච කට්ටිය මාධ්‍ය හමුවට දැන් ඒගොල්ලෝ වෙන කතාවක් කියන හින්දා ප්‍රශ්නයක් තියෙනවා කියලා අපට හිතෙනවා. මේ රටේ ඡන්ද දෙන්න හිටපු ලක්ෂ ගණන් ජනතාව බීතියටපත් වුණා. ඔවුන්ගේ ඇඟවල් වල තියෙන රෝම කූප. කෙලින් වුණා මේ කිඹුලන්ට මේක දාන විදිය රාජ්‍ය මාධ්‍ය වලින් හැම වෙලෙම පෙන්නනකොට අනුව යුක්තිය පසිඳලීම සහ ditta ධම්ම වේදෙනී අනුව සිද්ධ වෙන දේවල් වලට අපිට මොනවත් කරගන්න විදියක් නැහැ. වැරද්දක් කරලා තියෙනවනේ දඩුවම් දෙන්න ඕනේ. එළියම පේනවනේ දේශපාලන පරිගැනීම කියලා. ඇයි මෙතෙක්කල් මෙහෙම ඉඳලා දැන් උසාවිය ඇරියට අත්දැකීම් ගන්න පටන් ගත්තා. කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නැතුව අධිකරණයේ දීපු තීන්දුවක් විවේචනය කරන්න මම හිතන්නේ කිසි කෙනෙකුට අයිතියක් නැහැ. මේක ආඩ්වෙන් කරපු එකක් නෙවෙයි. අධිකරණය වගේ ගත්ත තීන්දුවක් නේ. සජ්ජාතික පස්සේ එදා ඉඳන් මෙහෙමයි වල්ලාලි කුලප් වුණා මෙහෙම තමයි. රාජිත සේනාරත්න මහත්මයාගෙන් දැන් අපි අහනවා ඔබතුමා සනීපද සැපද කියලා. අද රාජිත සේනාරත්න කිඹුලා බනිස් කමින් ඉන්න ඕන තැන ඉන්න 2019 12 වෙනි මාසෙ 27 වෙනිදා හිරු ප්‍රවෘත්ති විකාශය තුල ගියා මුබාරක් කියන වෛද්‍යවරයා සම්බන්ධව ECG පරීක්ෂණ වාර්තාව යහපත් වෙලා තිබ්බා රාජිත සේනාරත්න මහත්මයා. නමුත් අර මුබාරක් කියන වෛද්‍යවරයා රාජිත සේනාරත්න ලොකු ලෙඩෙක් කියලා පෙන්වන්න උත්සාහයක් දරුවා. ඒක නිසා රාජිත සේනාරත්නට ක්‍රියාත්මක වෙන නීතිය මේ වෛද්‍යවරයාට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. 60 බෙහෙත් පෙත්ත රුපියල් 60ට විකුණපු බාල ඖෂධ ගෙනල්ලේ ඖෂධ වලින් ලාභ උපයපු රාජිත සේනාරත්න වගේ අය ගේ දාන එක නෙමේ කරන්න ඕනේ. අයථා විදියට උපයාසගත් සියලු මුදල් රාජසන්තක කොට ජනතාවට සහන සැලසීම කළ යුතුයි. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. ඒ පසුගිය ජනාධිපතිවරණය සඳහා ලංගම බස් රථ යොදා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කර තිබූ දැනුම් දීමකට අනුව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පසුරු දෙකට පමණ එහි පෙනී සිටියා. පසුගිය ජනාධිපතිවරණයේදී පොත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංගම බස් රථ යොදා ගනිමින් මන්නාරම දිස්ත්‍රික්කයට රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා දීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි මෙම කැඳවීම සිදු කර තිබුණේ. අද මොකක්ද මේ කාරණාව? දන්නේ නැහැ. එන්න කිව්වා ආවා. ඔබට මොකද දින චෝදනාව? මම එනකොට කියන්නම් ආවොත්. එහෙම හරස් කරින් දන්නේ නැහැ රයිට් කොන්ස්ටිටියුට්. දන්නේ නැහැ. කාරණාවවත් කියලා නැහැ. සෑහෙන අයි ගිහලා එන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔව්. අදාළ විමර්ශනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදුදීන් මහතාගෙන්ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.
අද පස්වර ව්‍යාපාරද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතාගෙන් මේවර විටත් ප්‍රකාශ සටහන් කරගෙනමින් පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. පාස්කු ඉරුදින එල්ලූ ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ජාතික බුද්ධි සේවාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවද ඍජුව වගකිය යුතු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දෙමින්. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු ඊයේ ආරම්භ වුණේ මාස දෙකකින් පසුවයි. එහි විවෘත සාක්ෂි විමසීම අද ආරම්භ කෙරුණේ මීටරේ පරතරය පරිදි නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමිනුයි. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නේ බස්නාහිර දකුණ බහර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතායි. ඔහු පසුගිය වසරේ අප්‍රේල් මස 19 හා 21 අතර කාලයේදී බස්නාහිර උතුර බහරව වැඩ ආවරණය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර තිබුණා. එම ප්‍රදේශයේ බහරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම දිනවල නිමාඩු ලබා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැක්වෙන ලේඛනයක් මුලින්ම ලැබුණේ කවදාදයි කොමිෂන් සභාව වසන්ත වික්‍රමසිංහ මහතාගෙන් විමසුවා. ඔහු සඳහන් කළේ තොරතුරු සඳහන් ලේඛනයක් 2019 හතරවැනි මස 9 වැනි දින VPN තාක්ෂණය ඔස්සේ තමන්ට ලැබුණු බවයි. අදාළ ලේඛනයේ දිවයිනේ කතෝලික දේවස්ථාන කිහිපයකට සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු සඳහන්ව තිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. අදාළ ලේඛනයේ සහරාන් හෂිම් සහ මොහමඩ් රිල්වාන් යන අයගේ නම් හැඳුනුම්පත් අංක සහ ඡායාරූපද අන්තර්ගතව තිබූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා. ඒ අනුව තමන් බස්නාහිර දකුණ කොට්ටාසයට අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනාට මේ පිළිබඳ ලිඛිතව සහ වාචිකව දැනුම් දුන් බවත් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නියෝග 16කින් යුත් ලේඛනයක්ද ලබා දුන් බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. බස්නාහිර උතුර ප්‍රදේශයට මේ සම්බන්ධයෙන් නියෝග ලබා දුන්නේදැයි කොමිසම එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු සඳහන් කළේ ඒ වන විට එම ප්‍රදේශයේ බහරව කටයුතු කළේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බවයි. මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධ ලේඛනයක් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී තිබියදීත් දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවාඩු අනුමත වූයේ කෙසේදයි කොමිසම ප්‍රශ්න කළා. වසන්ත වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ නිවාඩු අනුමත කරන්නේ පොලිස්පතිවරයා බවයි. කොමිසම කළ ප්‍රශ්න කිරීම්වලදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර උතුර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට අදාළ ලිපිය පිළිබඳ ක්‍රියා කරන්නයි නියෝග කර ඇති බවයි. මෙහිදී නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2019 අප්‍රේල් මස 20 වැනි දින පස්වරු 7ට පමණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා තමා අමතා සහරන්ගේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී ඇති ලේඛනයේ තොරතුරු තහවුරු වී ඇතැයි රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පැවසූ බව සඳහන් කළා. ක්ෂණිකව ක්‍රියාත්මක වූ තමා බස්නාහිර උතුර කොට්ටාසයේ පොලිස් අධිකාරීවරුන් අමතා ක්‍රිස්තියානි දේවස්ථාන වෙත අවිසහිතව ආරක්ෂාව ලබා දෙන්නයි උපදෙස් දුන් බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් පසුගිය වසරේ අප්‍රේල් මස 21 වැනිදා කොච්චිකඩේ සහ කටුවපිටිය දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවට තමා රූපවාහිනියෙන් දුටු බවත් නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළා. එහිදී ජනාධිපති කොමිසම විමසුවේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ සන්නිවේදනය සඳහා තාක්ෂණික ක්‍රමවේදයන් රසක් තිබියදී අදාළ පිපිරීම දැනගත්තේ රූපවාහිනියෙන්ද යන්නයි. තමන්ට කිසිදු පොලිස් නිලධාරියෙක් ඒ පිළිබඳ දැනුම් නොදුන් බවත් පැවති තත්ත්වය නිසා එම පණිවුඩය මගහැරියන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත් එවිට නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පසුව තමන් අමතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරුන් ක්‍රියාත්මක වී නොමැති බවත් ක්‍රිස්තියානි දේවස්ථාන වෙත කිසිදු විශේෂ ආරක්ෂාවක් යොදවා නොතිබූ බවත් සඳහන් කළේ යයිද ඔහු කොමිසම හමුවේ පැවසුවා. අනතුරුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බවට තමන් විශ්වාස කරන බවයි. අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ පාස්කු ප්‍රහාරය සමයේ බස්නාහිර උතුර කොට්ටාසයේ බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වත්මන් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතායි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔහුගෙන් විමසා සිටියේ 2019 අප්‍රේල් මස 9 වැනි දින ලැබුණු ලිපිය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් දී ක්‍රියා නොකළේ මන්ද යන්නයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ යුද්ධයේ පැවති සමයේදී පවා මෙවැනි බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයක් පැවතියත් අදාළ ලිපිය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිසි ක්‍රමවේද අනුගමනය නොකළ බවයි. බුද්ධි අංශ ලබා දුන් ලිපියේ නිශ්චිත භාවය සම්බන්ධ ගැටලුවක්ද පැවති බවත් නිශ්චිත ස්ථානයක් දිනයක් හෝ වේලාවක් සඳහන්ව නොතිබූ බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා කොමිසම හමුවේ සඳහන් කළා. ඒ අනුව ඔහු පැවසුවේ බුද්ධි අංශ විසින් අදාළ ලිපියේ ප්‍රබලත්වය බාල කර තිබූ බවයි. දේශබන්දු තෙන්නකෝන් මහතා කොමිසම හමුවේ පැවසුවේ මෙවැනි බුද්ධි තොරතුරු ලැබුණු මීට පෙර අවස්ථාවන් වලදී පොලිස්පතිවරු ආරක්ෂක ලේකම්වරු ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන්ට ඍජුව යම් යම් නියෝග ලබා දී ඇති නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවැනි කිසිවක් සිදු නොවූ බවයි. ඒ හරහාද අදාළ බුද්ධි තොරතුරේ ප්‍රබලත්වය පහළ දමා තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. අනතුරුව කොමිසම විමසා සිටියේ එසේනම් මෙහි වරද ඇත්තේ කා අතද යන්නයි. ඊට පිළිතුරු දෙමින් දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ ඉන්දිය රෝ බුද්ධි සේවාව විසින් 2019 ජනවාරි 23 වෙනිදා වන විට සියලු තොරතුරු ලබා දී තිබියදීත් ක්‍රියාත්මක නොවීම පිළිබඳ පැහැදිලි වරද ඇත්තේ ජාතික බුද්ධි සේවාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බවයි. එමෙන්ම තමන් නියෝජනය කරන පොලිස් දෙපාර්තමේන්තුවේද ඉහළ සිට පහළ දක්වා සියලු නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් ඍජුව වගකිව යුතු බව දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා. පවතින කොවිඩ් වසංගතය හමුවේ ඕනෑම හදිසි තත්වයකදී භාණ්ඩ සැපීමේ ගැටලුවක් නොමැති බවත් පාරිභෝගික භාණ්ඩ ක්‍රමවත්ව සැපීමේ හැකියාවක්ද පවතින බවත් මෙරට සුපිරි වෙළඳසැල් ජාලයේ ප්‍රධාන නියෝජිතයින් පවසනවා. යළි ඇරඹෙන සුපිරි වෙළඳසැල් සම්බන්ධයෙන් හිරු ටීවී ඔස්සේ විකාශයේ වූ රට සාහිත වැඩසටහනට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. කොවිඩ්-19 අර්බුදයේ මේ විදිහට යටපත් වෙගෙන ගියත් සමහර මතයන් තියෙනවා මේක නැවත දෙවෙනි රැල්ලක් විදිහට එන්න පුළුවන් කියලා. ප්‍රාර්ථනා කරනවම වෙන්න එපා කියලා. නමුත් අපි හිතමු බැරි වෙලා හරි නැවතත් අපේ රටේ මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න ආවොත් කොහොමද තොග ප්‍රමාණවත් තියෙනවද සමස්තයක් විදිහට ගත්තාම? භාණ්ඩ සැපයීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. විවිධ ක්‍රම තියෙනවා අන්තර්ජාලය මාර්ගයෙන් එහෙම බඩු ගන්න පුළුවන්. අපේ තියෙනවා වෙබ්සයිට්ස් දෙකක්. එතකොට අපේ තියෙනවා තව WhatsApp message කළා ගන්න බඩු ගන්න පුළුවන් ක්‍රමවේද ජංගම ලොරි රත තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට සුපර් මාකට් එකක් ඇතුළට ඇවිල්ලා තරඟකාරීව බඩු ගන්න අවශ්‍යතාවයක් නැහැ. බය වෙලා පැනික් බයින් කරන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. මාර්තු මැද ඉඳන්ම අපේ තියෙනවා කලෙක්ෂන් සෙන්ටර්ස්, එළවලු පරතුරු ගොවියාගෙන් අරගෙන කලෙක්ට් කරන සෙන්ටර්ස් රටවටේ තියෙනවා. කලෙක්ෂන් සෙන්ටර්ස් 8ක් තියෙනවා. ඒතරද අපිට හොඳට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේක සම්බන්ධව ඉස්සරහට කරගෙන යන්නත්. මොකක් හරි හේතුවකට මේ වගේම දෙයක් කරන්න තියෙනවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒ එක්ස්පීරියන්ස් එක අපිට තියෙනවා. 365 දවසම අපේ වෙළඳ ජාලය අභිවෘද්ධව තියෙනවා. අපි අවුරුදු වලටත් වැහුවේ නැහැ, වෙසක් වලටත් වැහුවේ නැහැ. අපේ කස්ටමර්ස්ලාට සර්ව් කරන්න හැම වෙලෙම සැදී පැහැදී ඉන්නවා. ආනයනික භාණ්ඩ මේ මොහොතේදී යම් කිසි අඩුපාඩුවක් හිගයක් තියෙනවද? මේ මොහොත වෙද්දී එහෙම අපිට භාණ්ඩ හිගයක් නැහැ. ආහාර පාන දේවල් වගේ හිගයක් ඇති වුණොත් අපි බලලා වැඩ කටයුතු යොදලා තියෙනවා. ගෲප් කම්පැනිස් වලින් අපි බලන් හදලා තියෙනවා ඒ වගේ දේවල් අපි කොහොමද නිෂ්පාදනය කරන්න කියලා. දැනට අපි කරපු සාකච්ඡා අනුව එහෙම හිගයක් කියලා නැහැ. බය වෙන්න දෙයක් නැහැ. COVID-19 වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට නොහැකි වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අද අනතුරු ඇඟෙව්වා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පවසන්නේ ප්‍රතිකාර එන්නතක් සොයාගත්තද වෛරසය කුමන රටක හෝ පවතිනු ඇති බවයි. මෙතර COVID-19 වසංගතය හේතුවෙන් ලොව මිලියන ගණනක් ජනතාව පීඩා විඳින පසුබිමක මානසික රෝග අර්බුදයක් මතුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. ලොව පුරා COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 44,44,267 දක්වා හෙළ ගොස් ඇති අතර ලොව පුරා වාර්තාවන COVID-19 මරණ සංඛ්‍යාව 298,401ක්. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 16,68,538ක් මේ වන විට සුවය ලබා තිබෙනවා. ලොව වැඩිම ආසාදිතයන් ඇමරිකාවෙන් වාර්තාවන අතර ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 21,712ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14,30,348 දක්වා හෙළ ගියා. යුරෝපයේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 271,095ක්. මැදපෙරදිග කලාපයේ COVID-19 වෛරසය ආසාදනය වූ වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ තුර්කියෙන්. දකුණු ආසියානු කලාපයේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 78,194ක්. අප්‍රිකානු කලාපයේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ඇරඹි චීනයේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනුණා.
රෝගීන් වාර්තා වූ ජිලින් සහ ලියාවෝනින් පළාත් අර්ධ වශයෙන් වසා දැමීමට චීන බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර COVID-19 වෛරස ආසාදිතයෙකු කතා කිරීමේදී මුඛයෙන් පිටවන බිඳිති විනාඩි 8ක පමණ කාලයක් අවකාශයේ රැඳී පවතින බවට පර්යේෂණ වලින් අනාවරණ වී තිබෙනවා. ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ සහ එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණ වී ඇත්තේ සීමිත අවකාශයක් තුල ශබ්ද නගා කතා කිරීමේදී අවම වශයෙන් COVID-19 අඩංගු බිඳිති දහසක් පමණ ජනනය විය හැකි බවයි. COVID-19 වෛරසය සඳහා එන්නත් නිපදවීමට ලොව ඖෂධ සමාගම් 100කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටින අතර විදේශ මාධ්‍ය වාර්තා කළේ ඉන්දියානු සහ පාකිස්තානු ඖෂධ සමාගම් පහක්ද අත්දැක බැලීම් සිදු කරන බවයි. කෙසේ වෙතත් COVID-19 වෛරසයට එරෙහිව එන්නත් නිපදවීමේ ගෝලීය පර්යේෂණවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආකල්ප සහ පළමුව ඇමරිකාව යන ඔහුගේ ප්‍රතිපත්ති බාධාවක් බව ගාඩියන් පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ COVID-19 වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට නොහැකි වනු ඇති බවයි. Virus entering the human population for the first time, and therefore it is very hard to predict when we will prevail over it. This virus may become just another endemic virus in our community, and this virus may never go away. COVID-19 ආසාදිනේ වීමෙන් ඊයේ දිනේ තුල රෝගීන් 63 දෙනෙකු සුවය ලැබුව අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 445ක්. මෙතර මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 900 සීමාව ඉක්මවා ගියා. ගෙවුණුපැය 24 තුල කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී සුව ලැබූ පුද්ගලයන් 63 දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. ඉන් 44 දෙනෙකු නාවික රෝහලෙත්, 5 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලෙත්, තවත් 5 දෙනෙකු හෝමාගම මූලික රෝහලෙත්, 4 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේත්, 3 දෙනෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ 2 දෙනෙකු ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලැබුවන්. ඒ අනුව කොවිඩ් 19 රෝගීන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගියා. මේ අතර ලෝකයේ කොවිඩ් 19 ආසාදිතයන් සුව වීමේ ප්‍රතිශතය සැලකීමේදී ඇමරිකාව සහ රුසියාව අභිමමමින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඉදිරිපත් කළ නවතම වාර්තාවේ සඳහන්. කොවිඩ් 19 ආසාදිනේ වීමෙන් තවත් රෝගීන් 462 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මරණයට පත්වති සංඛ්‍යාව 9ක්. මෙවන විට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 916ක්. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 26 දෙනාම නාවික හමුදා සමාජිකයන් වන අතර ඔවුන් සියලු දෙනා වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අයයි. පසුගිය අප්‍රේල් 22 වෙනිදා සිට මේ දක්වා කාලය තුල තහවුරු කරගන්නා ලද රෝගීන් 607 දෙනා අතරින් 514 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් හා ආශ්‍රිතයන් වන අතර සමාජයෙන් සුවගන්නා ලද පිරිස සටහන් වන්නේ 93ක් ලෙසයි. නාවික හමුදා සමාජිකයන්ගෙන් 121 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මේ අතර අද කොළඹ මෝදර උයන නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 60 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ සිදු කළා. කොළඹ මෝදර උයන මුළු සංකීර්ණයම කවර් වෙන විදිහට තමයි අද PCR පරීක්ෂණ සිදු කරන්න ලබන්නේ. ගිය සතියේ පුරාවටම අහඹු නිදි තෝරාගෙන සිදු කරන ලැබූ PCR පරීක්ෂණ වලින් එකම රෝගියෙක්වත් කොළඹ නගරයේ සීමාවට අපිට අවනවරණය වෙලා නැහැ. ඒ නිසා දිගින් දිගටම දවසක් හැර දවසක් කුඩා නිදි තෝරාගෙන අහඹු ලෙස PCR පරීක්ෂණ කිරීමටයි අපගේ බලාපොරොත්තුව. වවුනියාව පෙරිය කඩු යුද හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සාර්ථකව අවසන් කළ පුද්ගලයන් 111 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටව ගියා. ඔවුන් මහනුවර මාතලේ ත්‍රිකුණාමලය අනුරාධපුර ආදී ප්‍රදේශවල පදිංචි කරුවන්. ගල්ල හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු වී සිටි වැලිසර නාවික හමුදා කඳුරේ ආසාදිත සෙබළුන්ගේ සමීපතමයන් 18 දෙනෙකුත් අද නිරෝධායන කාලය අවසන් කර පිටව ගියා. තාණ්ඩිකුලම් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි අවිස්සාවැල ප්‍රදේශයේ පවුල් 15ක පිරිස් නිරෝධායනය අවසන් කර ඊයේ යලි නිවෙස් වෙත පැමිණි අතර ඔවුන්ට දින 14ක කාලයක් තවදුරටත් ස්වයං නිරෝධායනය වෙන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් ඔවුන් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් සීතාවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අවිස්සාවැල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔවුන් යලි නිවෙස් තුල නිරෝධායනය කිරීමට පියවර ගැනුණා. මේ
මේ අතර අම්පාර කොණ්ඩුවටුවන් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සාර්ථකව අවසන් කළ 36 දෙනෙකු අද නිවෙස් වෙත පැමිණියා. මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි 51 දෙනෙකුගින් යුතු කණ්ඩායමක්ද අද පිටවකියේ නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් පසුවයි. කොවිඩ් 19 වසංගත හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ සිරවි සිටි ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේ අද පස්වරුවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතයේ පාලනයට සමත්ව ඇති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය දීමට චීනය සූදානම් බවත් චීන ජනාධිපති ෂී ජින්පින් පවසනවා. ෂින්හුවා පුවත් සේවයේ වාර්තා කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපතිවරයා අතර පැවති දුරකථන සංවාදයකදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි. චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකථන සංවාදයක නිරත වූ බව සිංහුවා පුවත් සේවයේ වාර්තා කළා. කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීනයගෙන ගිය අරගලයට ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගය අගය කළ චීන ජනාධිපතිවරයා තම රටේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේද ආරක්ෂාව සහ සෞඛ්‍ය සහතික කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවට මෙම සංවාදයේදී පවසා තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවට චීන ජනාධිපතිවරයා සහතික වී තිබෙනවා. කොවිඩ් 19 වෛරසයේ වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලටද සහයෝගය ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි සිංහුවා පුවත් සේවයේ වාර්තා කළා. චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදුවන සංවර්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද මෙම දුරකථන සංවාදයේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහකොමසාරිස්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර බහර දුන්නා. මෙරට අන්තර්ජාල තාක්ෂණයේ භාවිතයෙන් වීඩියෝ මන්ත්‍රණයක් මගින් අක්තපත්‍ර බහර දුන් පළමු අවස්ථාව මෙයයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තෙමසක වැටුපවන රුපියල් 292,500 මුදල කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.